උතුම් වූ ධර්ම දානමේ පුණ්‍ය කර්මය සම්පූර්ණ කරන්න කටයුතු කරන මොහොත. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අරමුණු කරගෙන එක ගාථා රතනයක් දේශනා කළා මේ ධර්ම දානේ පිළිබඳව. මොකද සක්දෙවිඳු ප්‍රධාන විශාල දෙව් පිරිසක් එක දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. මධ්‍යම රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මේ ලෝක ධාතුවේ කිසියම් දානයක් තියෙනවද? අන්‍ය වූ සියලුම දානයන් අභිභවනය කරන. ඒ කියන්නේ මේ ලෝකයේ කොයි තරම් පින්නතිනි දාන තියෙනවද? සියලු දාන කියලා කියහම සියලු දාන මොනවද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ කොයි තරම් දාන තියෙනවද? ඒ සියලුම දානයන්ට වඩා වැඩියෙන් ආනිසංසයක් ගෙන දෙන යම් දානයක් තියෙනවා නම් ඒ දානය මොකක්ද කියලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරු ලබලා දුන්නා, දේවේන්ද්‍රය, සබ්බ දානං ධම්ම දානං ගිනාති. මේ ලෝකේ සියලුම දානයන් අභිභවනය කරනවා ධර්ම දානය. සබ්බ රසං ධම්ම රසං ගිනාති. සියලුම රසයන් අභිභවනය කරනවා ධර්ම රසය. සබ්බ රතින් ධම්ම රතින් ගිනාති. සියලුම රතීන් අභිභවනය කරනවා ධර්ම රතිය. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ගිනාති. තණ්හාව ක්ෂය කිරීම සියලු දුක් දිනන්න හේතුවක් වෙනවා කියන මේ ගාථා රත්නය. එමනම් අද විශේෂයෙන් බීඑම් ගුණසිරි මහත්මා ප්‍රධාන පවුලේ පින්වත් පිරිස භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තුළින් මේ කරුණු කාරණා ධර්ම ශ්‍රවණය කරලා ඉගෙනගෙන තමන්ගේ ජීවිත කාලය තුළ ලෝකේට මහා සත්පුරුෂයෙක් වෙමින් කටයුතු කිරීමේ පරමාර්ථය ඇතුව තමයි මෙවන් උදාර පින්කම සංවිධානය කරගත්තේ. අපි මුලින් මතක් කළා තමන්ගේ ව්‍යාපාරික ආයතනයේ සේවයේ නියුතු වෙන මේ කාර්ය මණ්ඩලයේ දූපුතුන් සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟ දවසකට වතාවක්වත් මේ ආයතනයේ සේවයට ආවට පස්සේ වන්දනාමාන කරන්න අවස්ථාවක් උදා කර දෙමින් මේ කටයුතු මේ විදිහට සංවිධානය කරන්නේ. අපි මේ කාරණාව පිළිබඳව ටිකක් ඉදිරියට පැහැදිලි කරමු. මේ අවස්ථාවේ මේ ධර්ම දානමේ පින්කම කොයි තරම් වටිනවද? පින්නතනේ ධර්ම ශ්‍රවණයේ ආනිසංස ගැන සඳහන් කරනකොට අපේ ධර්ම ග්‍රන්ථවල බොහෝ කරුණු පැහැදිලි කරනවා. මොකද මේ ධර්මය කියන වචනය ලෝකේ හරි දුර්ලභ වචනයක් නේ. බුද්ධ, ධම්ම, සංඝ මේ වචන තුන කල්ප කාලාන්තරයකින් කනට ඇහෙන්නේ නැති වචන තුනක්. මේ කාලේ අපිට ඕක දැනෙන්නේ නැහැනේ. මේක බුද්ධාන්තරයක් නේ. එහෙනම් නිතරම බුද්ධ ධම්ම කියන වචන අපිට ඇහෙනවා. නමුත් ලෝකේ බුද්ධාන්තරයේ පරම දුර්ලභයිනේ. මහා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ කාලෙට බුද්ධ කියලා වචනයක්වත් ලෝකේ නැහැ. ධම්ම සංඝ කියලා වචන නැහැ. අනිත් එක
මේ ලෝකේ අපි රතන කියලා කියන්නේ මණික් වලටනේ. රතන කියන්නේ මණික් වලට. එතකොට ඒ මණික් වලට වඩා ඊතා උතුම් රතන ලෝකේ තියෙනවා නම් ඒ තමයි තුනුරුව. බුද්ධ රතනය කියලානේ අපි කියන්නේ. ධර්ම රතනය, සංඝ රතනය. යම් කෙනෙක් තමන්ගේ ජීවිත කාලය තුල බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් ඒ පුද්ගලයා ඒකාන්තයෙන් මේ ජීවිතෙන් සතර අපායෙන් මිදෙනවා. දැන් අපි අහලා තියෙන්නේ සෝවාන් වහන්සේ සතර අපාය යන්නේ නැහැ කියලා. කොහොමද සෝවාන් වහන්සේ සතර අපාය යන්නේ නැහැ? නමුත් අපි හැමෝම සතර අපායට විවෘත වෙච්ච අය. ඉතින් මේ ජීවිතෙන් සතර අපායෙන් මිදෙන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අපිට සෝවාන් වෙන්න බැරි වුණොත් කරගන්න තියෙන එකම දේ තමයි නිවැරදිව තුනුරුවන් සරණ යන එක. ඒතර බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන කාරණාව මේ ලෝකේ හරි අමාරු කාරණාවක්. ඉතාම අමාරු කාරණාවක් බුදුන් සරණ යනවා කියන කාරණාව. ඒ බුදුන් සරණ යන එක ඒ තරම් අමාරු වෙන්නේ භාග්‍යතුන් වහන්සේව තේරුම් ගන්න බැරි හින්දා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසයක් ගොනු වෙන්නේ නැති නිසා. ඒ කියන්නේ අපිට භාග්‍යතුන් වහන්සේ සැකයිද? නෑ, අපිට බුදුරජාණන් වහන්සේ සැක නැහැ. නමුත් මනුස්ස ලෝකේ පහළ වෙච්ච ආශ්චර්යමත්ම මනුස්ස රතනේ ලෞතර බුද්ධත්වයේ කියලා කියන්නේ මනුෂ්‍යත්වයේ අග්‍රඵලය. ඒ මනුෂ්‍යත්වයේ අග්‍රඵලයේ සාක්ෂාත් කළා නම් යම් උතුමන් වහන්සේ නමක් උන්වහන්සේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ සියලු දෙනාටම වඩා ඉහළින් තමයි වැඩෙන්නේ. ඉතින් එතකොට ඒ ආශ්චර්යවත් මනුෂ්‍ය රතනයේ කොහොමද අපිට ඒක තේරෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ශරීර වර්ණය රත්තරම් පාටයි. හැබැයි රත්තරම් පාටට වැඩි හිටියේ භාග්‍යතුන් වහන්සේ විතරක් නෙමෙයි. පුණ්‍යවන්තයෝ ඕනතරම් රන්වන් පාටින් වැඩ හිටියා. මහා කච්චායන මහරහතන් වහන්සේත් එහෙමයි. තවත් රහතන් වහන්සේලා බොහොමයක් හිටියා රන්වන් පාට ශරීර තිබුණා. ගිහියත් හිටියා රන්වන් පාට ශරීර තිබුණා. හැබැයි ඒ සියලු ශරීර වර්ණයන් අභිභවනය කරනවා භාග්‍යතුන් වහන්සේගේ ශරීර වර්ණය. රන්වන් පාටයි කියලා කියහම අපි වර්තමානයේ දකින රත්තරන් තියෙනවනේ. අපිට කවදාවත් ඒ රත්තරන් දිහා බලලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පාටයි කියලා කියන්න පුළුවන්කමක් නැහැ. හේතුව ලෝකේ රත්තරන් වර්ග තියෙනවනේ කීපයක්. සිංගීසු වන්න කියලා රත්තරන් වර්ගයක් තියෙනවා. කාංචන කියලා රත්තරන් වර්ගයක් තියෙනවා. හටක කියලා රත්තරන් වර්ගයක් තියෙනවා. ජාත රූප නැත්තම් ජාම්බෝ නද නිෂ්ක කියලා රත්තරන් වර්ගයක් තියෙනවා. ජාත රූප කියන්නේත් ඒවටම තමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ වර්ණය මෙන්න මේ ජාත රූප වර්ණයි. එතන ජාත රූප කොහෙද තියෙන්නේ? ලෝකේ හොඳම රත්තරන් තියෙන්නේ මහසાગරී කියලානේ කියන්නේ. අදත් මේ ලෝකේ අති දක්ෂ කිමිදුම්කාරයෝ සාගරේ පතුලට කිමිදිලා ජාත රූප ගොඩ ගන්නවා කියලා කියනවා. ඊටාම අධික මිලකට අදත් ජාත රූප ලෝකේ අලෙවි කෙරෙනවා. ඔබත් මම මේ ජීවිත කාලෙන් වාග්ය ලැබුවොත් ජාත රූප කොටසක් දැකගන්න ආන් ඒ වර්ණය තමයි බුදුරජාණන් වහන්සේගේ ශරීර වර්ණය. ජාත රූප වර්ණයි කියන්නේ එකයි. නමුත් සාමාන්‍ය කෙනෙකුට උක විශ්වාස කරන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේගේ ශරීර ශක්තිය
අහලා තියෙනවනේ සමහර වෙලාවට අපි බුදුරජාණන් වහන්සේට කියනවා දස බල කියලා. කාය බල 10යි ඥාන බල 10යි. ඉතර කාය බල 10යි කියලා කියහම ඇත් කුල 10ක ශක්තිය තමයි මේ කතා කරන්නේ. ඉතර ඇත් කුල 10ක ශක්තිය කියහම මේ කාලවක කියලා ඇතෙක් ඉන්නවා. කාලවක ඇතෙක් මිනිස්සු 10 දෙනෙකුගේ ශක්තිය දරනවා කියලා කියන්නේ. ගංගෙය කියලා ඇතෙක් ඉන්නවා. ඒ ඇතා කාලවක ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය දරනවා. එතකොට මිනිස්සු නම් මිනිස්සු 100ක ශක්තිය දරනවා. කාලව කංච ගංගෙයයන් පණ්ඩරං තඹ පිංගලං පණ්ඩර කියලා ඇතෙක් ඉන්නවා. ඒ පණ්ඩර ඇතා ගංගෙය ඇත්තු 10ක ශක්තිය දරනවා. එතකොට මිනිස්සු නම් 1000ක ශක්තිය. පණ්ඩර ඇත්තු 10ක ශක්තිය තියෙනවා තඹ කියන ඇතෙකුට. එතකොට මිනිස්සු නම් 10000ක ශක්තිය දරනවා. තඹ ඇතෙක්. අන්න එහෙම ගුණ වෙවි ඇවිල්ලා නමවෙනි ඇත් කුලේ තමයි උපෝසත කුලේ කියලා කියන්නේ. උපෝසත කුලේ ඇතෙකුට මිනිස්සු කෝටි 100ක ශක්තිය තියෙනවා. අවසාන ඇත් කුලේ තමයි චද්දන්ත කුලේ. චද්දන්ත කුලේ ඇතෙකුට උපෝසත කුලේ ඇත්තු 10ක ශක්තිය තියෙනවා. එතකොට මිනිස්සු කෝටි 1000ක ශක්තිය තියෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පියවි කායික ශක්තිය චද්දන්ත කුලේ ඇතු 10 දෙනෙකුගේ ශක්තිය. මිනිස්සු කෝටි 10000ක ශක්තිය. ඔබ ඔබේ හිත ඇතුලෙන් තනියම කතා කරලා බලන්න බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව තුල එච්චර ශක්තිය තිබ්බ කියන කාරණාව තර්කයකින් සැකයකින් තොරව ඔබට පිළිගන්න පුළුවන්ද කියලා. පිරිස ඉදිරියේ පිළිගත්තත් තනියම තමන්ට හිතට එකඟව පිළිගන්න පුළුවන්ද කියලා තනියම හිතන්න. ඕකනම් මට නම් සැකයි කියලා හිතෙනවා නම් තාම භාග්‍යතුන් වහන්සේව සැකයි. අන්න ඒකට කියන විතිකිච්ඡාව කියලා. අපි නීවරණ ගැන කතා කරනකොට කියනවනේ විතිකිච්ඡා කියන්නේ සැකය. හැබැයි සාමාන්‍ය අපි ළඟ තියෙන සැකය නෙමෙයි බුද්ධ ආදී අටතැන පිළිබඳව තියෙන සැකයයි මේ කතා කරන්නේ. ඒ සැකය තියෙන තාක්කල් අපිට බුදුන් සරණ යන්න බැරුව යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශක්තිය අපේ පින්නතුන්ට විශ්වාසද මේ වාඩි වෙලා බණහන ඔබේ හිත බුදුරජාණන් වහන්සේ දැක්ක කියලා කිව්වොත් ඕන් අපිට සැක උපදිනවා අපහු සර්වඥතා ඥානෙ පිළිබඳව මේ විශ්ව ධාතුවේ සඳහන් කරලා තියෙන අනන්ත සක්වල අනන්ත ජීවීන්ගේ සියලුම සිත් භාග්‍යතුන් වහන්සේ දන්නවා කියලා පිරිනවම් පාවදාලේ සියල්ල දැනගෙන මේ එක එක ඔබ මම එක එක පුද්ගලයේ කරගත්තාම ඔබේ මගේ සසර ආරම්භ වුණ තැන මේ සංසාරයේ ඇවිදින කාලේ ඒ අතර විඳින දුක් කරදර විඳින සැප සම්පත් කවදද නිවන් දකින්නේ නිවනින් සැනසෙන තාක් කල්ම මම කියන තනි පුද්ගලයා ගැන සියලුම තොරතුරු භාග්‍යතුන් වහන්සේ දන්නවා. එතකොට අනන්ත සක්වල අනන්ත ජීවීන් කියලා කියහම නිකන් හිතන්නකෝ එක ගමක් අරගත්තහම ඒ ගමේ පවුල් කීයේද ඒ ගම ඒ පවුල් වල ඉන්න සමාජිකයෝ කොච්චරද කියලා ගණන් කර හැකිනි. නමුත් ඒ ගමේ ඉන්න මැස්සෝ ගණන් කර හැකිද? ඒ ගමේ ඉන්න කොඳුරුව ගණන් කර හැකිද? ඒ ගමේ ඉන්න කූඹි ගණන් කර හැකිද? මදුරුවන්ව ගණන් කර හැකිද? වැවක් ගඟක් සාගරයක් ගත්තාම ඉන්න ජීවීන් කොච්චරද? එතකොට පින්නතින අනන්ත සක්වල කියලා කියන්නේ නිමක් නැති ප්‍රමාණයක් නෙවිශ්වෙයි. ඒ අනන්ත සක්වල අනන්ත ජීවීන් කොපමණද ඒ සියලු දෙනාගේම සිත්
භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒ සියලුම සත්වයන්ගේ සිත් දකිනවා කියලා කියන්නේ සර්වඥතා ඥානේ දූවිලි අංශුවක් පමණ ප්‍රමාණයක් විතරයි ඒකට වෙන් කරලා තියෙන්නේ. සර්වඥතා ඥානේ කියන්නේ ඒකටයි. සතපුඤ්ඤ ලක්ෂණේ කියන කාරණාව අපේ අය අහලා ඇති. සියලු දෙනාටම වඩා භාග්‍යතුන් වහන්සේ තමයි මේ විශ්ව ධාතුවේ අග්‍ර දක්ෂිනාරයන් වහන්සේ. දානයක් දෙනවා නම් භාග්‍යතුන් වහන්සේට දන් දුන්නහම තරම් ලැබෙන ආනිසංස මේ ලෝකේ කාටවත් දුන්නට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සතපුඤ්ඤ ලක්ෂණය. මොකද්ද මේ සතපුඤ්ඤ ලක්ෂණය කියන්නේ? දැන් අපි කතා කළානේ අනන්ත සක්වලක් ගැන. මේ අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනෙක් දාන 100ක් දුන්නොත් අපි කියමුකෝ ආහාර දාන දෙනවා කියලා. අනන්ත සක්වල අනන්ත ජීවීන් සියලුම දෙනා එක්කෙනා දාන 100 දෙනවා. එක්කෙනා දාන 100 දුන්නහම මේ අනන්ත සක්වල අනන්ත ජීවීන්ගේ ඒ දාන කන්ද එකට එකතු කළොත් ඉතින් ඒ දාන ගොඩ දාන්න වෙනම සක්වලවල් ගොඩක් ඕන වෙනවා. ආන් ඒ දාන ප්‍රමාණය කොපමණද ඒ වාගේ දාන 100ක් තනියම දුන්නා කියලා කියනවා ලෞතර බුදු වෙන්න. අන්න ඒකටයි සතපුඤ්ඤ ලක්ෂණය කියලා කියන්නේ. දරුවෝ දන් දුන්නා කියලා කියහම අපි දන්නේ වෙස්සන්තර රජුගේ දරුවෝ දන් දුන්න කතාවනේ. නමුත් වරක සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේත් එක්ක මේ ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් මම මගේ කීකරු දරුවෝ දන් දෙනකොට ඔවුන්ගේ අත් දෙක ගැට ගහපු වැල් කපලා එකතු කළා නම් යදුන් 168,000 උස මහමේරු පර්වත රාජයාට වඩා උසයි ඒ වැල් කන්ද කියලා. ඒ කියන්නේ මොන තරම් වාරයක කොයි තරම් දරුවෝ දන් දුන්නාද? මොකටද? ඔබට මට සතර අපායෙන් මිදෙන මග කියලා සංසාරයෙන් එතර කරවන්න. ඉතින් එවන් මහා පුරුෂයන් වහන්සේ ලෝකයේ පහළ වෙන්නේ අතිශයින්ම කලාතුරකින්. නමුත් අපි සසර අසීමාන්තික විදිහට පින් කළා, නැවත වතාවක් බුද්ධාන්තරයක මනුස්ස ජීවිතයක් අරගෙන උපදින්න. භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වුණා, ලෝකයට ධර්මයේ දේශනා කළා, භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා දැන් බොහෝ කල්. නමුත් ඒ නිර්මල ධර්ම පරියාප්තිය මේ ලෝක ධාතුවේ තාමත් එලෙසින්ම පවතිනවා. යම් කෙනෙක් මේ ධර්ම පරියාප්තියේ අදත් නිවැරදිව හැසිරෙනවා නම් එදා තිබුණ ප්‍රතිඵල අදත් අඩු නැතුවම ලැබෙනවා. හැබැයි ප්‍රතිපදාවට එන්න ඕනේ. ඉතින් අපි සඳහන් කරමින් හිටියේ මේ ධර්ම රත්නය පිළිබඳව. යම් කෙනෙකුට පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය තවත් කෙනෙකුට ශ්‍රවණය කරන්න දේශනාවක් කරවන්න. ඒකට තමයි කියන්නේ ධර්ම දානය කියලා. ඒකේ ආනිසංස භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අපි ආනිසංස ශ්‍රවණය කරන් දැනගන්න කලින් ඒ නිර්මල ධර්ම පරියාප්තිය පිළිබඳව ශ්‍රද්ධාව පිහිටවල යමෙක් බණ අහනවා නම් ඒ අයට මේ ලෝකේ මොනතරම් ලාභයක් ලැබෙනවද කියන එකත් ඉතාම කෙටියෙන් සිහිපත් කරලා ඉමු. පින්නතුනේ අපේ රටේ එක අම්මා කෙනෙක් තමන්ගේ දරුවත් අරගෙන ධර්ම ශ්‍රවණය කරන්න ගියා. විහාරයේ කෙරවලේ තැනක තමන්ගේ දරුවා සෙල්ලම් කරනවා. ඉතාම පුංචි දරුවෙක් අවුරුදු 2-3ක දරුවා සෙල්ලම් කරනවා. අම්මා බණ අහනවා. හැබැයි අම්මා දකිනවා හදිසියේ විහාරයේ කෙරවලේ තාප්පේ ළඟ හුඹහක හිටපු සර්පේ හුඹහෙන් එළියට ඇවිල්ලා
අර දරුවට දෂ්ට කළා. අපේ දරුවට සර්පෙක් දෂ්ට කරනවා දැක්කොත් අපිට ඊට වඩා තව දෙයක් තියෙනවා. දෙතෙන්ට දුවගෙන ගිහිල්ලා දරුවා බේරණ එක නෙමෙයි දෙක් ජීවිතේ එකම බලාපොරොත්තු. නමුත් මේ අම්මා කල්පනා කරනවා දරුවා ළඟට යනවද බණ අහනවද. ඇයි තීරණය කරනවා මම මැරෙන්නේ නැතුව ජීවත් වුණොත් මට දරුවෝ දුර්ලභ නැහැ. මට තව දරුවෙක් හදාගන්න පුළුවන්. නමුත් බණ අහන්න ලැබුණ අවස්ථාවෙන් මං ප්‍රයෝජන නොගත්තොත් මම ආදරයට මැරිලා ගියොත් මං කොහෙන්ද බණ අහන්නේ. දරුවා අමතක කරනවා, ඒ අම්මා බණ අහනවා. හැබැයි ඒක ඔබත් මමත් මේ කතා කරන තරම් පහසු වැඩක් නෙමෙයි. සුද්ධෝදන මහරජ්ජුරුවෝ දාරක ප්‍රේමය ගැන සඳහන් කළා බුදුරජාණන් වහන්සේට. රාහුල කුමාරයාත් පැවිදි කළානේ. ඉතින් රජ්ජුරුවන්ට දරාගන්න බැරි තරම් දුකක් ඇති වුණා. ඒ සිද්ධාර්ථ කුමාරයා සක්විති වෙයි කියලා බලාගෙන හිටියා. සිද්ධාර්ථ කුමාරයා ගිහි ගියාත හැරලා ගියා. නන්ද කුමාරයා සක්විති වෙන කියලා බලාගෙන හිටියා. බුදු කෙනෙක් ඉන්නකොට සක්විති කෙනෙක් පහළ වෙන්නේ. නමුත් නන්ද කුමාරයාටත් සක්විති වෙන්න පින් තියෙනවා. රාහුල කුමාරයාටත් සක්විති වෙන්න පින් තියෙනවා. නමුත් බුදු කෙනෙක් ඉන්නකොට සක්විතිවරු පහළ වෙන්නේ නැහැ. ඒ අය සක්විති වෙන්න වාසනාව අරන් ඇවිල්ලා තියෙනවා. නමුත් මහණ වෙලා රහත් වෙනවා. ඉතින් සිද්ධාර්ථ කුමාරයාගෙන් පස්සේ නන්ද කුමාරයා දිහා බලාගෙන හිටියා. විවාහ මංගල්‍යයයි රාජාභිෂේකයයි අලුත් මාලිගාවට ගෙවදීමයි මේ මංගල කාරණා තුනම හෙට බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාව ආද පැවිදි කරනවා. කෙනෙකුට හිතනවද භාග්‍යතුන් වහන්සේ හරි අත්වනෝමතිකයි කියලා? රාජ සැප විඳිනවට වඩා සංසාරික රැවල කරන එක සැපයි. ඉතින් ඇයි ඒ පැවිදි කලේ කියලා කියන්න කරුණු ගොඩක් කතා කරන්න ඕනේ. රජිරුවන්ගේ බලාපොරොත්තු එතනින් ඉවරයි. අනික පින්නතෙනි බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබුණ ගෞරවය. කාටද පුළුවන් හෙට රජ වෙන්නයි ඉන්නේ? ජනපද කල්යාණි කියලා කියන්නේ ශරීරයෙන් රැස් විහිදෙන කාන්තාවක්. හෙට ඇයත් එක්ක විවාහ ගිවිස ගණ්ඩයි ඉන්නේ. හෙට අලුතෙන්ම තමන්ට හදපු මාලිගාවට ගෙව දෙන්නයි ඉන්නේ. නන්ද පැවිදි වෙන්න බැරිද කියලා අහපුවහම හා කියන්න හිත නැමෙනවද? නන්ද කුමාරයාටත් හා කියන්න බෑ. නමුත් බෑ කියන්න බෑ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඒ තරම්ම ගෞරවයක් තියෙනවා. අපිත් සමහර අයට එහෙම කියනවනේ. යම් වැඩක් කරලා දෙන්න බෑද කියලා අහපුවහම වැඩේ කරන්න නැති එක වෙන එකක් මූණට කියනවනේ හා කියලා. මොකද බෑ කියලා යන්න තරම් ශක්තියක් නෑ අපිට. නන්ද කුමාරයාටත් එහෙමම තමයි. අකමැත්තෙන් තමයි මහණ වෙන්නේ. පස්සේ රහත් වෙනවා. ඉතින් රජ්ජුරුවන්ට ඒ අවස්ථාවක් නැතුව ගියා. අන්තිමට රාහුල කුමාරයා දිහා බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ වැඩපු මුල් කාලේ රාහුල කුමාරයාත් පැවිදි කළා. අන්න එතකොට තමයි දුක දරාගන්න බැරුව ගිහිල්ලා කියන්නේ පුත්ත පේමං බන්තේ චවින් චෙත්වා චවින් චින්දති චම්මං චෙත්වා චම්මං චින්දති මන්සං චෙත්වා මන්සං චින්දති නහාරුං චෙත්වා නහාරුං චින්දති අට්ටි අට්ටිං චෙත්වා අට්ටි මිංජා. ස්වාමීනි, මව්පියන් ළඟ මේ දරු සෙනෙහස කියන එක සඳහන් කරනවා රජ්ජුරුවෝ හමට උඩින් තියෙන සිවියේ තියෙනවා කියලා. හමට උඩින් තියෙන සිවියෙත් දරු සෙනෙහස තියෙනවා. ඒ සිවිය බිඳගෙන ඒ දරු සෙනෙහස හමට ගිහිල්ලා තියෙනවා. මව්පියන්ගේ හමෙත් දාරක ප්‍රේමේ තියෙනවා. ඒ හම බිඳගෙන මසටත්, මස බිඳගෙන නහරවලටත්, නහර බිඳගෙන ඇටවලටත්, ඇට බිඳගෙන ඇට ඇතුලේ තියෙන ඇට මිදුළු කරා දරු සෙනෙහස ගමන් කරලා තියෙනවා. ස්වාමීනි, අන්න ඒක හින්දා
මව්පියන්ගෙන් අවසර නොගෙන දරුවෝ මහාන කරන්න එපා ස්වාමීනි කියලා කිව්වා. තාත්තගේ වචනයට කොච්චර ගලු කළාද? එදා විනය නීතියක් ශික්ෂාපදයක් පැනෙව්වා වැඩිහිටියන්ගෙන් අවසර නැති කිසි කෙනෙක් මේ ශාසනය පැවිදි කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කරුණු සඳහන් කරනකොට නන්ද කුමාරයාගේ තිබ්බ ගෞරවය, සුද්ධෝදන මහරජිරුවන්ගේ ඉල්ලීම, ලෞතුරා බුදුරජාණන් වහන්සේ තාත්තගේ ඉල්ලීමට ඒ තරම් කාරුණිකව කන් දුන්නා. ඉතින් එතකොට අපි මේ දරු සෙනෙහස ගැන සඳහන් කළේ, දැන් අර අම්මා ওই සියලු සෙනෙහස අමතක කරලානේ බණ අහන්න හදන්නේ. ඇය පුතා අමතකම කළා, දේශනාව ඉවර වෙනකම්ම බණ ඇහුවා. බණ අහලා ඉවර වෙලා පුතා ගාවට නැගිටලා ගියා. නැගිටලා ගිහිල්ලා සිහි මුර්ජා වෙලා ඉන්නවා පුතා, සත්‍යක්‍රියාවක් කළා. දේශනා කරපු ධර්මය එක වචනයක්වත් අත්හරින්න නැතුව මං ශ්‍රවණය කළ බව සත්‍යයි. මං එහෙම බණ අහපු බව ඇත්තනම් මගේ පුතා නැගිටින්න ඕනේ කියලා හිතුවා විතරයි පුතා නැගිටිනවා. එතකොට දරුවට සර්පේ කාලා වැටිලා අම්මා දරුවා ගැන මොහොතකට හිතන්නේ නැතුව මුළු කාලෙම බණට යොමු කරනවා. ඒ ධර්මයේ ආශ්චර්යය. සත්‍යක්‍රියාව ගැනත් මේ වෙලාවේ පැහැදිලි කරන්න ඕනේ මේ කරුණු කතා කරනකොට. නමුත් අපේ කාලයත් එක්ක මම මේ තරම් දිගට ඒ කාරණාවට යන්නේ නැහැ. අපේ පින්නතුන් අහලා තියෙනවා දුටුගැමුණු මහරජිරුවන්ගේ මල්ලි. කවුද? සද්ධාතිස්ස මහරජිරුව. සද්ධාතිස්ස මහරජිරුව කියලා කියන්නේ මතුවට මේ ලෝකෙට කොහොම එන කෙනෙක්ද? අපේ පින්නතුන් දන්නවා නේද අපේ මහමුගලන් මහරහතන් වහන්සේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙවනි ශ්‍රාවකයා. අනාගතයේ ලෝකෙ පහළ වෙන්නේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ශාසනයේ දෙවනි ශ්‍රාවකය තමයි මනුස්ස ලෝකයේ අන්තිමට අපේ රටේ උපදින්නේ සද්ධාතිස්ස කියලා. පළවෙනි ශ්‍රාවකය කවුද? පළවෙනි ශ්‍රාවකය තමයි සැරියුත් මහරහතන් වහන්සේගේ තැන ගන්න කෙනා, මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ළඟ අපේ දුටුගැමුණු මහරජුරු. ඉතින් මේ තරම් ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්තයෝ උපදින පිම්බිමක් මේක. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ තාත්තා තමයි කාවන්තිස්ස රජුරු, අම්මා තමයි විහාර මහදේවිය. එතකොට මේ තරම් පිං පුරපු පරපුරක් අපිට මේ සම්බුද්ධ ශාසනය රැකලා දීලා තියෙන්නේ ඔබේ මගේ නිවන ආපහුසරයක් තහවුරු කරවලා. කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික ගුණ කැටි කරගෙන රැයක් පහන් වෙනකන් කළුදිය පොකුණ ළඟ ධර්ම දේශනාව කරනකොට කාලකාරාම සූත්‍රයෙන් දේශනාව පටන් ගන්න වෙලාවෙම තමයි රජිරුව බණ අහන්න එන්නේ. හැබැයි රජිරුව එනකොට දේශනාව පටන් ගත්තානේ. එන රජිරුව මිනිස්සු අතරට ගියේ නෑ. රජු ආවා කියලා මිනිස්සු කලබල වෙලා රජුට පහසුකම් හදන්න ගියහම ඒ මිනිස්සුන්ට බණ අහන්න බාධා වෙනවා. රජිරුව ඇවිල්ලා හරියටම රහතන් වහන්සේ වැඩ ඉන්න ධර්මාසනේ පිටිපස්සේ හිටගන්නවා. ධර්මදේශනාව එලි වෙලා තමයි ඉවර වෙන්නේ. දේශනාව ඉවර වෙනකොට රජිරුව උගුර පාදනවා. රහතන් වහන්සේ පිටිපස්ස හැරිලා බලහම රජිරුව, මහරජ කොයි වෙලාවෙද ආවේ? ස්වාමීනි, දේශනාව පටන් ගත්තේ යම් වෙලාවකද? ඒ වෙලාවේ ඉඳලා මම මෙතන. මහරජ, තුන් යම් රාත්‍රියම බණ ඇහුවේ හිටගෙනද? ස්වාමීනි, මම මෙතනට ඇවිල්ලා මගේ පාද දෙක මහ පොළොවේ පිහිටවල හිටගත්තද? දේශනාව ඉවර වුණාට පස්සේ තමයි ඒ තියාපු පය එතනින් ඔසවලා වෙන තැනක තිබ්බේ. බණ බණ අහපු ශ්‍රද්ධා. අපේ රටේ එක භික්ෂුන් වහන්සේ නමක් බණ අහන්න යනකොට භික්ෂුන් වහන්සේලා බණ ඇහුවනේ හරියට. රහතන් වහන්සේලත් බණ අහනවා.
ධර්ම ගෞරවය කොපමණද රහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියෙන්ම ඉඳගෙන බණ අහනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ එනකොට දාස් ගාණක් මිනිස්සු බණ අහන්න වාඩි වෙලා. ඉස්සරහට ගියේ නැහැ. එතකොට මිනිස්සු හාමුදුරන්ට ඉඩ දෙනවනේ නැගිටලා. ඒක බාධාවක්. උන්වහන්සේ පිරිස කෙරවලේ තනකොළ ගොඩක තනකොළ පඳුරු ටික පාත් කරලා ඒක උඩ වාඩි වෙලා ඉරමිනිය ගොතාගත්තා. උන්වහන්සේට තේරෙනවා ටික වෙලාවක් ඉන්නකොට කවුරු හරි සතෙක් උන්වහන්සේගේ පාදේ හැපුවා කියලා. බණ අහන ගමන්ම හිමීට අතගාලා අතගාලා බැලුවා. උන්වහන්සේට තේරෙනවා දිගට දිග රළු ඇඟ. උන්වහන්සේ අවබෝධ කළා මට හැපුවේ පොළඟේ. උන්වහන්සේ හිමීට අතගාගෙන ඇවිල්ලා පොළඟගේ හිසගාවින් අල්ලගත්තා. අල්ලලා තමන්ගේ සිවුරු ටික දාගෙන යන බෑග් එකේ කට ලෙහලා පොළඟ දැම්ම බෑග් එකට. ඒ මල්ලට පොළඟ දාලා ආපහු කට ගැට ගැහුවා. මොකද මෙයා එහාට එහාට ඇවිදගෙන ගියොත් තව අයට කරදර කරයිනේ. ගැට ගහලා මල්ල පැත්තක තියලා හාමුදුරුව බණ ඇහුවා. එළි වෙලා සියලු දෙනාම බණ අහලා නැගිටලා ගියා. හාමුදුරුව වාඩි වෙච්ච ඉරියව්වෙන් මෙන් ඉන්නේ. දැන් පාද ටිකක් හිරි වැටිලා. ඒ මුළු රාත්‍රියක් කකුල් නමාගත්ත හැටියමයි. හාමුදුරුව ඉක්මනට ළඟට ආවා. කෙරවලේ හාමුදුරු කෙනෙක් හිටියා කියලා දන්නේ දැන් කියලා ඇවිල්ලා නැගිටෙව්වා. නැගිටවල දැන් එක්ක යන්න යන්නේ අල්ලගෙන. එතකොට එක හාමුදුරු කෙනෙක් අරගත්ත උන්වහන්සේගේ මල්ල. ස්වාමීනි මොනවද මෙච්චර බර මේකේ කියලා ඇහුවා. ආයුෂ්මතිනි ඕකේ ඉන්නවා විෂ ගෝර සර්පේ. එයා පහසු තැනක කරදරයක් නැතුව නිදහස් කරන්න කිව්වා. ස්වාමීනි කොහොමද මේ විෂ සහිත සර්පයා මේ මල්ලේ? ඔය සර්පයා මට ඊරෑ දෂ්ට කළා. අනික් අයට කරදර කරයි කියලා මං එයා මල්ලට දැම්මා. දැන් හාමුදුරුවෝ ඔක්කොම කලබල වෙලා ස්වාමීනි බෙහෙත් කරමු ඉක්මනට යමු කියලා. උන්වහන්සේ කියනවා තුන් යම් රාත්‍රියේ මුළුල්ලෙම මං ඒ සර්පයාගේ විෂයට බෙහෙත් කළා. තේරෙන්නේ නැහැ මොකද්ද ඒ කතාව කියලා. කොහොමද ස්වාමීනි රාත්‍රියේ බණහන ගමන් බෙහෙත් කළේ? උන්වහන්සේ කියනවා ආයුෂ්මතුනි මෙතන වාඩි වෙලා මේ දේශනා කරපු ධර්මයෙන් එක වචනයක්වත් අත්හරින්නේ නැතුවම මම බණ ඇහුවා. ඒ බව සත්‍යයි. ඔය සර්පයා දෂ්ට කරපු විස මගේ ඇඟට ඇතුල් කරපු විස මේ දෂ්ට මුඛයෙන් පිට වෙන්න ඕනේ කියලා අදිෂ්ඨාන කළා. එච්චරයි උන්වහන්සේගේ බෙහෙත. ධර්ම ශ්‍රවණය කරලා කරන්නේ අදිෂ්ඨානයන් ඒ වගේමයි. හැබැයි දැන් අර අම්මා කීව මතකද මම වචනයක් ගානේ බණ ඇහුවා. මේ භික්ෂූන් වහන්සේ කියනවා රාත්‍රියේ මුළුල්ලේ එක වචනයක් අත්හරින්නේ නැතුව බණ ඇහුවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා බණ අහන්න ඕනේ කොහොමද කියලා. සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ හොඳට මතක තියාගන්න ඕනේ. වචසා පරිචිතා වචනයක් ගානේ බණ අහන්න ඕනේ. අන්න තුන්වෙනි පියවරේ සඳහන් කළා බණ අහන්න ඕනේ කොහොමද කියලා. එතකොට අර අම්මත් අර භික්ෂුන් වහන්සේත් බණ අහපු හැටි සඳහන් කළේ ওই විදිහටමයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම බණ අහලා තියෙනවා. අන්න එහෙම බණ අහන්න ඔබටත් මටත් යම් දවසක පුළුවන් නම් මේ බණ අහන පිරිස අතර මේ දේශනාව ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම දානය කරනකොට බණ අහන පිරිස අතර මේ ජීවිතෙන් සෝවාන් වෙන්න පින් තියෙන අය නැද්ද? ඉන්නවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම බණ ඇහුවොත් ඒගොල්ලෝ සෝවාන් වෙනවා. වර්තමාන ප්‍රශ්නයක් තියෙනවනේ. හුඟක් අය කතා කරනවානේ අතීතයේ ධර්ම දේශනාවක් ඉවර වෙනකොට කී දෙනෙක් සෝවාන් වුණාද, කී දෙනෙක් සකදාගාමි වුණාද,
කී දෙනෙක් අනාගාමී වුණාද රහත් වුණාද? ඉතින් කෝ අද බණ ඇහුවට කවුරුවත් සෝවාන් වෙන්නේ නැහැ නේ. සෝවාන් වෙන්නේ නැත්තේ ධර්ම ගෞරවේ නැහැ. අනිත් කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට බණ අහන්නේ නැහැ. අංක එක ධර්ම ගෞරවේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට වචනයක් වචනයක් ගානේ අහන්න ඕනේ. හරියට දන්වැලක පුරුක් වගේ. මේ වචන ඉවර වෙනකොට ඊළඟ වචනේ. එහෙම අහනවා කියන්නේ භාවනාවක්. මොකද හිතට කොහෙවත් යන්න ඉඩක් නැහැ. ආන් මේ භාවනාවේදී සංසාරේ පින් මතුවෙන්න පටන් ගන්නවා. සසර පුරුදු කරපු ධර්මයේ වැටහෙන්න පටන් ගන්නවා. ඒ සියලු කුසල් එකතු වෙලා ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් අරගෙන නම් ඉපදිලා තියෙන්නේ. ඔහු ඒ මොහොතේ මාර්ගඵල ලබනවා. එහෙනම් හොඳට බණ අහන්න ඕනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න ඕනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? පින්නතේ කරුණු ගොඩක් කතා කරන්න පුළුවන්. එක කාරණාවක් මතක් කළොත් යම් පින්කමක් කරනකොට කර්මයයි ඵලයයි දෙකම දැනගන්න ඕනේ. කර්මයයි ඵලයයි දෙකම දැනගන්න ඕනේ. අපි කිමු මල් වට්ටියක් පූජ කරනවා. කර්මය මොකක්ද? මල් පූජා කිරීම. එතකොට මේ මලක් පූජ කරනකොට එක මලකින් පූජාවල් කීයක් කර හැකිද? එක මලකින් පූජාවල් කීපයක් කර හැකි. එකක් සුවඳ. ඒ මලේ සුවඳ පූජ කරන්න පුළුවන්. අනික ඒ මලේ වර්ණය වර්ණ පූජ කරන්න පුළුවන්. උත්පලවන්නා රහත් මේනින් වහන්සේ නිල් පාට මලක් පූජා කරලා මමත් මේ වාගේ ලස්සන වෙන්න ඕනේ කිව්වා. නිවන් දකින ආත්මෙත් නිල්ම නිල් පාටයි හරියට මානෙල් මලක් වගේ. ඒ නිසාමයි උප්පලවන්න කියලා නම තිබ්බේ. අපේ අග්‍ර උපස්ථායක නෙමෙයි පින්නතුනි අග්‍ර ශ්‍රාවක මහමොග්ගල්ලාණන් වහන්සේත් නිල් පාටයිනේ. යන සමාජෙ ගොඩක් අය කතා කරන්නේ කළු පාටයි කියලා. පෙර සංසාරේ අම්මට තාත්තට පහර දුන්න පාපය තවත් තියෙන නිසා කළුම කළු වෙලා ඉපදුනා කියලා. ඒක හරිය වැරදි අදහසක්. මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරපු මේ උතුමන් වහන්සේ කාල වර්ණව උපදින්නේ නැහෙනේ. දැන් අපි කාවන්තිස්ස රජුරන්ටත් කියන්නේ කළු පාටයි කියලානේ. කාක වන්න තිස්ස කියලා කිව්වේ රජුරුව ගොඩක් කළු පාට නිසා කියලා. කාක වන්න තිස්ස කියන්නේ රජුරුව කළු පාට හින්දා නෙමෙයි. අපේ ධර්මයේ සඳහන් අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරන්නේ කාවන්තිස්ස රජුරුව රත්තරම් පාටයි කියලා. ඒකට දිග කතාවක් තියෙනවා. අතීතයේ පසේ බුදුවරුන්ට දන් දුන්නේ හැටි, බිරිඳගේ වචන වලට හිත් ඇවිලා පසේ බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න ගියපු හැටි, භාග්‍යතුන් වහන්සේගේ කුටිය දිහා බලාගෙන දුන්නයි ඊතලේ අරගෙන හැංගිලා බලාගෙන හිටිය කුටියෙන් එළියට එන්නේ නැති නිසා මහන්සියට නිකමට උඩ බලපු හැටි, අහස් ගංගාවකින් පැන්සැනසිලා තමන්ගේ චීවර ධාතුව හොදලා නිකම්ම නිකං හිස් අහසේ උන්වහන්සේ සිවුර වනන හැටි, ඉතින් මේ වගේ අසීමාන්තිකෝ පැහැදිච්ච හැටි, මේ වගේ කරුණු ගොඩක් පැහැදිලි කරනවා. ඒ කරුණු කියනකොට කාකවන්න තිස්ස කියලා කියන්නේ කපුටන්ගේ භාෂාව රජ්ජුරුවන්ට හොඳට තේරෙනවා. ඒකටයි කාකවන්න තිස්ස කියන්නේ. ඉතින් මහමුගලන් මහරහතන් වහන්සේත් නිල් මල් පූජා කරලා කරපු ප්‍රාර්ථනාවක් තමයි අතිශයින්ම නිල් පාට වෙලා උපදින්නේ. එතකොට මලක් පූජා කරනකොට සුවඳ පූජ කළ හැකි, වර්ණ පූජා කළ හැකි. ඉන්නතනි මල් අපේ ඇඟේ ගෑවෙනකොට මල් වල තියෙන හැරි මෘදු ගතියක්නේ. අන්නේ මෘදු ගතිය පදනම් කරගෙන මෘදු සුමුදු බව පූජ කරන්න පුළුවන්. ඉතාම සියුම් හමක් ලැබෙන්ඩ, මෘදු සුමුදු ආසන ලැබෙන්ඩ, මේ වගේ නොයෙක් කාරණා වෙනුවෙන් සුවඳයි වර්ණයි සිනිදු බවයි මේ ඔක්කොම පූජ කර හැකි.
එතකොට සුවඳ පූජා කරාම ප්‍රඥාව වර්ණ ප්‍රාර්ථනා කරාම හරි ලස්සන ශරීර වර්ණයක් හැබැයි ඒත් එක්කම ප්‍රඥාවෙන් පාවිච්චි කරන්න ඕනේ දැන් ලස්සන වෙලා ඉපදිච්ච අය ගොඩක් පව් කරනවනේ ලස්සන වෙන්නේ පෙර පිනට නමුත් ආය කල්ප කාලාන්තරයක් සසරින් ගොඩ නොයන්ඩම ඒ ලස්සනෙන් පව් කරන්න පටන් ගන්නවා ඒ නිසා මට මේ වාගේ ලස්සන වර්ණයක් ලැබෙන්න ඕනේ හැබැයි ඒ වර්ණේ කවදාවත් සතර අපාය ආදී පාප කර්මයකට මට මූල නොපාන්න හේතු වෙන්නත් ඕනේ. නැත්නම් මේ ලස්සන පදනම් කරගෙන අකුසලයට මා නොයන්න ඕනේ කියලා ප්‍රාර්ථනා ගොරු කරනවා නම් වටිනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒ වගේ දැන් එතකොට කර්මය දන්න කෙනා මේ ගොඩක් දේවල් ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරලා පූජාව කරනවා. පූජාව ලබන්නාගේ අසීමාන්තික ගුණේ මෙනෙහි කරලා. එතකොට දැන් හැමදාම අම්මා තාත්තා මේ විදිහට පූජාවක් කරනවා. පුතාටත් දවසක මල් වට්ටිය දෙනවා. දැන් පුතා දැකලා තින්නේ අම්මයි තාත්තයි මල් වට්ටියේ මල් ආසනයේ උඩ තියලා දන ගහලා වඳිනවා විතරයි. ඒගොල්ලන්ගේ හිතේ තියෙන දේවල් පුතා දන්නේ නෑනේ. ඒතර පුතා කරන්නේ මල් වට්ටියේ එතන තියලා වඳින එක. එතකොට එයා කර්මය දන්නවා ඵලය දන්නේ නැහැ. එහෙම කරාම බොහෝ වෙලාවට දුහේතුක ප්‍රතිසන්දියකට පාර හැදෙනවා. නමුත් කර්මයත් ඵලයත් දැනගෙනම පූජාවල් කරාම ඒක ත්‍රි හේතුක ප්‍රතිසන්දියකට මඟ හදනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙනවා නම් මේ ජීවිතේම මඟඵල ලබනවා. දුහේතුක ප්‍රතිසන්දියක් තියෙනවා නම් මේ ජීවිතේ ධර්මාවබෝධයට බාධාවක් නැහැ. හැබැයි මඟඵල ලබනද බැ ධර්ම අවබෝධය කරන්න පුළුවන් අහේතුක නම් ඔය දෙකම බෑ නමුත් ඔබ කවුරුවත් අහේතුක නෙමෙයි එක්ක දුහේතුක නැත්තම් ත්‍රිහේතුක ඉතින් අංගේ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහෙම්ම බණ අහනකොට ත්‍රිහේතුක උපතකුත් තියෙනවා නම් ඒ දේශනාවල් අතරේ මඟඵල ලබන්න පුළුවන් ඉතින් ඒ විදිහට බණ අහන්නේ නැති නිසා තමයි වර්තමානයේ අපිට මාර්ගඵල දුර්ලභ වෙලා තියෙන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සියලුම දානයන් අභිභවනේ කරනවා ධර්ම දානය. වෙනතන හිතන්නකෝ අනාථපිණ්ඩික මහසිටිතුමා රන් කහවණුම 54 කෝටියක් වියදම් කළානේ ජේතවනාරාමේ හදන්න. ජේතවනාරාමේ හරියට නිකන් මිහිබට දිව්‍ය ලෝකයක් වගේ. රන් කහවණු 54 කෝටියක් කියන්නේ සාමාන්‍යයෙන් කහවණුවක් අපේ පවුමක් තරම් වටිනවා. දල වශයෙන් ඊට වඩා වැඩි වෙන්න පුළුවන් දල වශයෙන් පවුමක් තරම්. එතකොට එවන් කහවණුම කෝටි 54ක්. දැන් අද කහවණුවක් ලක්ෂ කීයක්ද? ලක්ෂ එකමාරකට කිට්ටු. එතකොට එවන් කහවණුම කෝටි 54ක් කියලා කියහම මේ පන්සල කොහොම වෙන්නේ ඇද්ද කියලා අපිට මවා ගන්නවත් බැන්නේ. ඉතින් මවන්නවත් බෑ. විශාකා මහා උපාසිකාවගේ පන්සල රන් කහවණු කෝටි 27යිනේ. ඒ කියන්නේ කෝටි 18යි පූජා කරන පින්කමටත් එක්ක ඔක්කොම 27යි. නමුත් සඳහන් කරනවා ඒ පූර්වාරාම පන්සලේ කුටිවලට ඇතුල් වෙන සෑම දොරක් ළඟම දාලා තිබිච්ච හැම පාපිස්සක්ම කහවණු ලක්ෂයකට වඩා වටිනවා කියලා. පාපිස්ස කහවණු ලක්ෂයකට වැඩි නම් ඒ පන්සලේ අනික් උපකරණ ගැන අපිට කතා කරන්න තේරෙන්නේ නැහැ. 27 කෝටියක් වේදම් කරපු පන්සල එහෙමනම් 54 කෝටියක් වේදම් කරපු පන්සල කොහොම වෙන්නේ ඇද්ද? මම මේ කතාව කීවේ එතකොට ඒ පූජාවෙන් ලබන ආනිසංසයට වඩා මේ ධර්ම දානමේ පින්කම ආනිසංස වැඩිද? සබ්බ දානං ධම්ම දානං ගිනාති කියහම එහෙනම් මේ පින්කම ඊට වඩා ආනිසංස වෙන්නේපේ. ඒක එහෙම වෙනවද? හැබැවින්ම. ඇයි එහෙම වෙන්නේ? පින්නතින අනාථපිණ්ඩික මහසිටිතුමාට ඒ වාගේ මාලිගාවක් හදන්නත් මහා උපාසිකාවට ඒ වාගේ මාලිගාවක් හදන්නත් සිත් පහළ වුණේ බණ අහපු නිසා නේද?
ධර්මයෙන් නේද ආනිසංස දැනගත්තේ. එහෙනම් එක ධර්ම දේශනාවක් අහපුවහම කී දෙනෙක් ශ්‍රද්ධාවන්තයෝ තමන්ගේ ජීවිත වෙනස් කරනවද? තෙරුවන් සරණ තිබුණේ නැති අය තිසරණේට යනවා. පන්සිල් රැක්කේ නැති අය ආදීනව දැනගෙන පන්සිල් ආරක්ෂා කරනවා. පෝයට උපෝසත සිල් සමාදන් වුණේ නැති අය උපෝසත සිල් ගන්න තීරණය කරනවා. අම්මට තාත්තට සලකපු නැති අය මව්පියන්ට සලකන්න තීරණය කරනවා. වැඩිහිටියන්ට ගරු කරපු නැති අය වැඩිහිටියන්ට ගරු කරන්න තීරණය කරනවා. දම්පෙන් දුන්නේ නැති අය දම්පෙන් දෙන්න තීරණය කරනවා. වාඩි වෙච්ච අය නෙමෙයි නැගිටින්නේ හරියට බණ ඇහුවහම. හරියට බණ ඇහුවනම් හැම කෙනෙක්ම නැගිටින්න ඕනේ ජීවිතය වෙනස් කරගෙන. අංගේ නිසා බණ අහපු නිසා තමයි මේ ලෝකේ කරපු හැම ලොකු පින්කමක්ම කළේ. ඒ විතරක්ද? බණ පද දෙකක් හතර පද ගාථාවක පද දෙකක් අහලා සාරිපුත්තයන් වහන්සේ උපතිස්ස කාලේ, ඒ කියන්නේ ගිහි කාලේ, මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් අග්‍රශ්‍රාවක වෙන්න පාරමිතා පුරපු මේ මහ උතුමන් වහන්සේ සෝවාන් වුණේ බණපද දෙකක් අහලානේ. එච්චර පින් තිබ්බ උත්තමයාටත් තනියම සෝවාන් වෙන්න බෑ, බණපද දෙකක් අහන්නම වුණා. එහෙනම් ඒ තරම් ප්‍රඥාව ඇති උතුමන්ටත් සසර කෙරවල කරන්න බණ අහන්නම ඕනේ. අන්නේ හින්දා සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලු දානයන් දිනනවා ධර්ම දානෙ. සබ්බ රසං ධම්ම රසං ජිනාති, මේ ලෝකේ මොන තරම් රසයක් තියෙනවද ඒ සියලුම රසයන් පරාද කරනවා ධර්ම රසේ. හැබැයි වර්තමානයේ බණ අහන අයට සමහරලාට බණ අහන එක කරදරයක්. සමහර කෙනෙක් බලාගෙන ඉන්නේ දේශනාව කොයි කොයි වෙලාවෙද ඉවර වෙන්නේ කියලා. ඒ මේ වාඩි වෙලා ඉන්න එක හරි කරදරයක්. ඔය gedaraka wage dharma deshanawak handawata wage karanda giyahama shraddhaven banahana pirisak innawa. Namuthara parata wela inna pirisak innawane kema kandaabu aye. Eegollu balagene inne koi welawada me haamduruwa meka iwara karanne kiyala. Ehema ayata dharma rasaye therenne ne. E ayata dharmaye karadarayak vitarai. Na pinnathuni. Bhagyathun wahanse deshana karapu vidihata ශ්‍රද්ධාවෙන් වචනයක් වචනයක් ගාන අහන කෙනාට ඒ දැනෙන රසය තව කෙනෙකුට විස්තර කරන්න බෑ. දේශනා හත අට දහයක් එහෙම අහන්න පුරුදු කරහම ඔහුට බණක් දෙකක් අහන්න නැතුව නිින්ද යන්නේ නෑ. සමහර අය කතා කරලා කියනවා හාමුදුරනේ දවසට පැය පහක්වත් බණ ඇහුවේ නැත්තම් ඒ ජීවිතේ මොකද්ද ලොකු අඩුවක් එදා තියෙනවා කියලා. එන්න රාත්‍රියේ නිදිමරලා හරි අපි බණ අහලා නිදියන්නේ කියලා. එද එහෙම අය ඒ ධර්ම රසය සින්දුවක් ගීතයක් අහනවට වඩා ඒක රසයි, නාට්‍යයක් බලනවට වඩා ඒක රසයි, පරිගණක ක්‍රීඩාවක් කරනවට වඩා ඒක රසයි. කෙලෙස් වලින් ටිකක් එහාට යන්න ඕනේ රස තේරෙන්න. කෙලෙස් වල ඉන්නකන් ඒක තේරෙන්නේ නැහැ. අන් ඒ වගේ මේ ලෝකයේ සියලු රසයන් අභිභවනය කරන ධර්ම රසය. රතිය කියලා කියන්නේ කැමැත්තටනේ. මේ ලෝකේ තියෙන සියලුම කැමැත්තට වඩා ධර්ම රතිය ඇති වෙන්න පටන් ගත්තොත් ඒ පුද්ගලයා කෙලින්ම සුගතියටමයි. ඇයි පින්නතුනි? ඉඩමට තියෙන රතිය, දරුවන්ට තියෙන කැමැත්ත, බිරිඳට ස්වාමියාට තියෙන කැමැත්ත, සල්ලි මිලමුදල් වලට තියෙන කැමැත්ත, මේ ලෝකේ ලෞකික පංචකාමයට තියෙන කැමැත්ත මාව අරගෙන යන්නෙම දුගතියටනේ. එහෙම නේද? දරුවෝ නිසා අපි කොච්චර බොරු කියනවද? දරුවෝ නිසා අපි කොච්චර ප්‍රාණඝාත කරනවද? දරුවෝ නිසා තව කොච්චර නොයෙක් පව් කරනවද? අඩු තරමේ රාරක්කු හරි විකුණන්න පටන් ගන්නවනේ ළමයිට කණ්ඩ දෙන්න නැති වෙච්චහම. හොරකම් හරි කරනවනේ ළමයිට කණ්ඩ දෙන්න නැතිකොට. ඉඩම් කෑල්ලක් වෙනුවෙන් කොච්චර ගහගන්නවද? කොච්චර බැනගන්නවද? මුළු දවසම කේන්තියෙන් රත් වෙලා ඒ පුජ්‍යලයා ඉන්නේ. පින්නතනි කේන්ති ගන්නවා කියන එක තරම් පාප කර්මයක්. ධර්මයේ සඳහන් කළේ නත්ති දෝෂ සමෝ ගහෝ කියලා. මේ කොටියෙක් මුවෙක් දැහ ගන්නවා කියන එක හරි අමාරු වෙන්නේ කරන්නේ.
කොටියට ලේසි නෑනේ මුවෙක් කල්ලන්න පිටිපස්සෙන් එලවලා 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 පුදුම දුකක් විතරන්නේ අල්ල ගන්න ඕනේ. ඉතින් මේ තව සතෙක් ඩැහැ ගන්නවා කියන එක පහසුවෙන් කරන වැඩක් නෙමෙයි. නමුත් මේ ద్వේෂය කියන පෞකාර සිතුවිල්ල මාව ඩැහැ ගන්නවා හරි පහසුවෙන් ඩැහැ ගන්නවා. මේ පාරේ යන මිනිස්සෙක් කරන වරද? මෙහි මම කේන්ති අරගෙන එකට අර කොහෙද යන මිනිස්සෙගේ වැරද්ද? නිකන් හිතන්න කෝටි ගානක වාහනයක නැගලා ඒ වාහනේ යනකොට වීදුරුත් වහගෙන වායු සමීකරණය කරගෙන ඒ ආසනේම වටිනවා ලක්ෂ ගානක් ඉඳගෙන ඉන්නේ. දැන් අර පාරේ යන මිනිහා කරන වැරද්දට කේන්ති අරගෙන ද්වේෂයෙන් මාව පිච්චෙනකොට අර ලක්ෂ ගානක් වටින ආසනේ තියෙන සැපයවත් මට නැන්නේ. ගිනි අරන් ඉන්නේ මම. ඉතින් ඒතර පුජ්‍යලයා කොච්චර වෙනසට බඳුන් කරනවාද ඒක? ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ අවිහිංසා සංකල්පය ප්‍රගුණ කරන්න කියලා. බැරි වෙලාවත් කේන්තියෙන් ඉන්න වෙලාවක මැරුණොත් අපි කියමු රුධිර පීඩනයේ තියෙන කෙනෙක් කේන්තියෙන් කෑ ගහනවා. ඒගොල්ලන්ට කියනවනේ අධික කේන්තියත් එපා අධික සතුටත් එපා කියලා. රුධිර නාලයක් පිපුරුණොත් මැරිලා ගිය සඳහන් කරනවා උපදින්නේ ණයෙක් වෙලා කොළඟෙක් වෙලා කුණකටුවෙක් වෙලා කුමන හෝ විස සහිත සතෙක් වෙලා උපදින්න තියෙන අවස්ථාව වැඩි. එහෙම නැත්තම් යකෙක් වෙනවා. ඒ ද්වේෂයෙන් ඉන්නේ. එහෙම නැත්තම් අපායෙ උපදිනවා. ඉන්න දේශනා කළේ හැම වෙලාවෙම අවිහිංසාව පදනම් කරගන්න. සමහර කෙනෙකුට තමන්ගේ gedare inna aya sambandhen e gollange weda sambandhen kuda munuburu minibiriyange weda sambandhen kiyen tiyenna puluwan mama kiyanne maitri karmasthane wadanda hondama kamata hana tiyenne gedare kiyala ai hemma patthimma taraha ena awasthama ne tiyenne api kaleeta gihilla bhavana karana kiyemu kalee mata kiyen tiyenda hetuwak ne ne. ඉතින් ඒ හින්දා භාවනාවත් වැඩුණා තමයි. නමුත් ඒක ශක්තිමත් නෑ. කේන්තිය ඇවිල්ලා කේන්තිය එන කරුණු දැක 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 ඒක යටපත් කරගෙන භාවනාව කරන්න තිබුත් තමයි වටින්නේ. ඉතින් ඒ හින්දා gedara hari වටිනවා. ඒ gedara තියෙන්නෙම කේන්තිය නේවා. පාරට ගියහම වෙන්නෙම දකින්නෙම කේන්තිය යන දේවල්. ඈ තමන්ගේ ව්‍යාපාරික ස්ථානෙට ආවම සේවකයන්ගේ සමහර වැඩ දැක්කහම කේන්තිමයි යන්නේ. හරි හොඳ කමටහන්. ඒක පුළුවන් මෛත්‍රී ශක්තිමත් කරන්න. එහෙනම් මගේ ගෙදර මම කමටහනක් කරගන්න ඕනේ. මම වැඩ කරන තැන කමටහනක් කරගන්න ඕනේ. මගේ ව්‍යාපාරික ස්ථානයේ කමටහනක් කරගන්න ඕනේ. එහෙම නැත්තම් මේ හැම එකක්ම මාව දුගතියට ගෙනියන තැනක් බවට පත් වෙනවා. නමුත් ඒ තැන් වලට තියෙන හැම බැඳීමක්ම බොහෝ වෙලාවට අපි නිරේට ගෙනියනවා. හරියට අවබෝධයෙන් හිටියේ නැත්නම්. නමුත් ධර්මයට තියෙන බැඳීම අනිවාර්යෙන් මම සුගතියට ගෙනියනවා. ඒකයි සබ්බ රතින් ධම්ම රතින් ගිනාති තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ගිනාති. මේ ලෝකේ තියෙනවද යම් දුකක්? ඒ සියලුම දුක් තණ්හාව නැති කරපු දෙන ඉවරයි. එහෙනම් තණ්හාව නැතිකරන්න ප්‍රගුණ කරන්න තියෙන පළවෙනි කාරණාව දීමනාව දානය. ඉතින් ඒ නිසා මේ දානය සීලය භාවනාව කියන මේ ශාසනයේ අනුපූර්ව ප්‍රතිපදාව මනාව යම් කෙනෙක් ප්‍රගුණ කරන්න පටන් ගත්ත දවසට ඔහු එළවයි මෙළවයි දෙකම දිනනවා. එමනම් අද මේ ආයතනයේ අධිපතිතුමන් ඒ වගේම අධිපතිතුමිය මේ දෙපළගේ ප්‍රධානත්වයෙන් මේ සිද්ධ කරන්නේ මහ සුවිශේෂී දානයක්. තමන්ගේ සේවක මඩුල්ල වෙනුවෙන් වෙනම ශාලාවක් හදලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වඩා හිඳවලා සේවයට පෙමිණියට පස්සේ මුලින්ම භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටිලා. ඒක විශාල කුසලයක්. ශ්‍රද්ධාව පිහිටවාගෙන වැඳොත් ඒ වඳින පුජ්‍යලයට දෙව්ලෝ උපතට හේතුවක් ඒක. අරහන් කියලා කියන්නේ ඒකයි. ඒ අවස්ථාව ඔබට ඔබේ ස්වාමියා ලබලා දීලා තියෙනවා.
ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා දුන්නා. ඉතින් මේ දේවලුත් ලෝකේ උතුම්ම දාන. ඒ සියලු දානයන් ඒ පිරිස සංවිධානය කළා. එහි හිමිකරුවන් බවට පත් වෙන්න ඔබ වාසනාව ලැබුවා. ගෞරවනීය මහා සංඝරත්නය ඒ සඳහා අනුග්‍රහ කළා. සුවිශේෂී පින්කමක් තමන්ගේ ආයතනය තුළ මේ උදේ කාලේ සංවිධානය කරගත්තා. ඒ තුළින් රැස් කරගත්ත අසීමාන්තික කුසලයක් තියෙනවා. අන් ඒ කුසලය සියලු දුකෙන් නිදහස් කරන්න හේතු වෙන මහානීය පින්කමක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ සියලු කුසල ධර්මයන් එකතු කරගෙන හෙට දවසේ මම මගේ ජීවිතේ කොහොමද දන්නේ නැහැ. අද පුළුවන් තරම් පින් කරගෙන නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරගෙන මේ සංසාරයෙන් එතෙර යන්න වැඩපිළිවෙලක් හදාගන්න ඔබට හම්බෙච්ච වටිනා ජීවිතයේ සාධාරණයේ ඉෂ්ටකරන්න ඔබේ ජීවිතයට ඔබ ලොකු වටිනාකමක් දෙන්න මැරෙන දවසට hina වෙලා මැරෙන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මේ ජීවිතෙන් ලබන ලොකුම පෝසත්කම hina වෙලා මැරෙන්න පුළුවන් වෙන්නේ. එවන් ජීවිතයක් පෝෂණය කරන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.